සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිට වෙමු. ඒසව් කෑම ටිකකට තමාගේ කුළුඳුල්කම වික්ක කාරණය උත්පත්ති 25 23 සහ හෙබ්‍රෙව් 12 10 16 සඳහන්ව තියෙනවා. ඔබත් ඒසව් වගේ විකිනිලා අහවර වෙලාද ඉන්නේ? ඒ කියන්නේ ධනයට, බලයට, කීර්තියට, තනතුරට, ආරක්ෂාවට, හැඩවැඩවීමට, අන්නාගේ පිළිගැනීමට සහ ප්‍රශංසාවට ආදියට තියෙන ආශාව හෝ ආකර්ෂණය විසින් ඔබව ඇදගෙන ගිහින් තියෙන්නේ ඒසව් වගේ දෙවියන් වහන්සේගේ සම්පත් නිකම්ම නිකම් කෑම වේලකට හුවමාරු කරගෙන තියෙන වගේ තැනකටද? ඒසව් උත්සාහ කළා තමුන් අහිමි කරගත් උරුමය නැවත ලබා ගන්න තම පියාගේ හිත වෙනස් කරමින්. නමුත් ඔහුට ඔහු විසින් කරගත් හානිය හරිගස්සා ගන්න බැරි වුණා. ඔහුට තම තීරණයත් එක්ක දිගටම ජීවත් වෙන්න සිදු වුණා. අපිටත් කවදාවත් හැකිවන්නේ නැහැ ඔරලෝසුව ආපහු කරකවල අතීතයට ගිහින් අප විසින් අපටමත් අන් අයටත් කරපු වැරදි හරිගස්සලා ආපහු එන්න. හැබැයි අපිට ඒ විදිහට අතීතය වෙනස් කරන්න බැරි වුණත් අලුත් අවස්ථාවන්ගෙන් අලුත් ප්‍රස්තාවන්ගෙන් අලුත් බලාපොරොත්තු වලින් පිරුණු අලුත් දවසක් අප ඉදිරියේ තියෙනවා. දෙවියන් වහන්සේ අපේ අතීතය හරිගස්සන්නේ නැහැ. නමුත් අපි පසුතැවිලුනාම උන්වහන්සේට පුළුවන් ඒ වගේම උන්වහන්සේ කරනවා මොකද්ද? අපට කමාව දීලා අප අලුත් මාර්ගයක තියෙන එක. අපි ඇත්තටම අතීතයේ ගත් තීරණ ගැන පසුතැවිලිලා තියෙන්නේ කොහොමද? ඒ වගේම අනාගතයේදී ගන්න යන තීරණ තුනේ උන්වහන්සේට සේවය කරන්නට තියෙන අපේ ඕනෑකම කොපමණද කියලා පෙන්වන්න ප්‍රස්තාවන් අපට ලබා දෙන දෙවියන් වහන්සේට පුළුවන්. උන්වහන්සේ කිසි විටකත් අපි අපවමත් ඒ වගේම අන් අයවත් ලැජ්ජාටපත් කරන ආකාරයට කර තියෙන ක්‍රියා ගැන සඳහන් කරන්නට යන්නේ නැහැ. ඒවා කමා කරනු ලැබ සදාටම අමතක කරනු ලැබයි තියෙන්නේ. දෙවියන් වහන්සේ අපට නැවතත් ආරම්භ කරන ස්ථානයක් ලබා දෙනවා. අන් අයට ප්‍රේම කරන්නට, සේවය කරන්නට සහ අන් අයව ස්පර්ශ කරන්නට උන්වහන්සේගේ නාමෙන් අධික ලෙසත් සදාකාලිකවත්. මේකෙන් පෙන්눔 කරන්නේ අපේ ස්වර්ගීය පියාණන් වහන්සේගේ අපට කමාව දීමේදී දක්වන ප්‍රේමය කොයිතරම් උතුම්ද කියලා නෙමේද? අපි ආඥා කරමු. ප්‍රේමනීය දෙවියන් වහන්සේ, ඔබ වහන්සේ අපගේ පාපවලට කමාව දීලා අලුත් බලාපොරොත්තු වලින් පිරුණු අලුත් දවසක් දිනපතා අප ඉදිරියේ තබා තිබෙන නිසා ස්තුතියි. ඒ දවස තුළදී නිවැරදිම තීරණ ගැනීමට අපට ප්‍රඥාව දී මඟ පෙන්වව මැනව. ආමේන්.